අපි දැක්ක ඊයේ දයාසිරි ජයසේකර ප්‍රකාශයක් කරා. වැරදි වැඩක්ලු කරලා තියෙන්නේ කසාද බඳින්න මනමාලිව අරගෙන ගිහිල්ලා දූෂණය කරා වගේ වැඩක්ලු. එතකොට වෙන කවුරු හරි ඇවිල්ලා මනමාලිව අරගෙන ගිහිල්ලා දූෂණය කරනකම් බලන් ඉන්න මනමාලයට දෙකේ දෙකේ පොල්ලකින් ඔළුවට දෙන්න ඕන. ඇයිද යහමු බඳින්න මනමාලිව වෙන කෙනෙක් අරන් ගිහිල්ලා දූෂණය කරනකම් බලන් ඉන්න පුළුවන් පිරිමියෙක් ඉන්නවා. මුලින් අපි කියනවා කරුණාකරලා තමන්ගේ මනමාලිව ආරක්ෂා කර. එක එක්කලාට දූෂණය කරන්න දෙන්නත් එපා. එක එක්කලා බලන්න දෙන්නත් එපා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නොගලපෙන මනමාලි හොයාගෙන තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකාකාරයෝ හිටමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ගම්මට්ටමේ ඉන්න සමාජිකයා ලෑස්ති වෙලා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ අනාගත ජනාධිපතිතුමාට කොයි වෙලේද කතිරයක් ගහලා වරද්ද නිවැරදි කරගන්නේ කියලා. මම හිතන්නේ ඉතාලම හොඳයි. ඔපරේෂන් කරනකොට අලවන ලොකු ප්ලාස්ටරය. අන්නෙන් ලොකු එකක් කටට ඇලෙව්වා නම් හරි දයාසිරි ජයසේකර. මම ආද ඔබට අනාවැකියක් කියනවා අනාගත ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵලය. ඊයේ දවසේ කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ ගරු සභාපති වත්මන් අගමැති රයිල් වික්‍රමසිංහ මැතිතුමාව දායක සභාවෙන් ඉවත් කිරීම සඳහා ආපු අයගෙන් 100ක් අත උස්සනවා. දායක සභාවේ ඔහු සභාපති පුටුවේ ඉන්න ඕන කියලා 7 දෙනෙක් අත උස්සනවා. මේ ප්‍රතිඵලයම තමයි නොවැම්බර් මාසේ අන්තිම හෝ දෙසැම්බර් මාසේ මුල මේ රටේ පවත්වන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය බවට පත්වේ.